ආයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය සමගින් මම විශ්මි නිමිෂිකා මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත මාස 10ට මිනිමැරුම් 488ක් 50 දිනකෝම මරලා තියෙන්නේ වෙඩි තියලා ආගමන විගමනයේ දූෂණ අක්‍රමිකතාව රැසක් 2023 විගණනයෙන් හෙළිවේ පසුගිය වසරේ මුල් මාස 10 තුළ ඝාතන 488ක් සිදු ඇති බව නවතම විගණන වාර්තාව පෙන්වා දෙනවා. ඉන් 52ක්ම වෙඩි තැබීම් නිසා සිදු වූ ඝාතනයි. ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රධාන කාර්යයන් 8න් 2ක්ම මේ අනුව ෆේල් බව විගණන වාර්තාවෙන් සනාථ වෙනවා. ශ්‍රී ලංකා පොලිසියේ 2023 වර්ෂයේ කාර්ය සාධනයේ පදනම් කරගෙනයි මෙම වාර්තාව නිකුත් කර ඇත්තේ. මේ අනුව 2023 මුල් මාස 10 තුළ ඝාතන 488ක් සිදුව තිබෙන බව විගණන වාර්තාව පෙන්වා දෙනවා. ඉන් 52 දෙනෙකුම මියගොස් ඇත්තේ වෙඩි තැබීම් පදනම් කරගෙනයි. මෙම ඝාතනවලින් වැඩි ප්‍රමාණයක් සිදුව ඇත්තේ තංගල්ල, නුගේගොඩ, ගම්පහ, රත්නපුර හා ඇල්පිටි යන පොලිස් කොට්ටාෂ පහ තුළයි. ගෙවල් බිඳීම් සහ කොල්ලකෑම්ද වැඩි වශයෙන් සිදුව ඇත්තේ පසුගිය වසරේ. එසේම කාන්තාවන්ට එරෙහි අපරාධ වාර්තාවීම් 2022ට සාපේක්ෂව 2023 වර්ෂයේදී 27%කින් ඉහළ ගොස් ඇති බවද විගණන වාර්තාව පෙන්වා දෙනවා. මේ අතර ස්ත්‍රී දූෂණ සංඛ්‍යාව 182 සිට 226 දක්වාත් බරපතල තුවාල සිදු කිරීම් 154 සිට 221 දක්වාත් 2023ේදී ඉහළ ගොස් ඇති බවයි විගණන වාර්තාවේ සඳහන් වන්නේ. මහජන ආරක්ෂාව හා සාමය පවත්වාගෙන යාම සහ අපරාධ පාලනයේ වැළැක්වීම ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රධාන කාර්යයන් 8න් 2ක් බවද විගණනීය පෙන්වා දෙනවා. මේ අනුව රට තුළ සිදුවන අපරාධ වැඩිවීම සම්බන්ධයෙන් ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගත යුතුව ඇති බවයි විගණන වාර්තාව අවධාරණය කරන්නේ. රටට සම්පතක් විය යුතු ආගමන විගමන දෙපාර්තමේන්තුව අද සුදු අලියකු බවට පත්වමින් ඇති ආකාරය විගණන වාර්තාවක් මගින් පෙන්වා දී තිබෙනවා. අතිශය දුර්වල පරිපාලනය නිසා ආගමන විගමන දෙපාර්තමේන්තුව අද ජනතාව පීඩාවට පත්කරන තැනක් බවට පත්වවසන්. 2023 ජාතික විගණන වාර්තාව මගින් ආගමන විගමන දෙපාර්තමේන්තුව ගැන හෙළිදරව් කිහිපයක්ම සිදු කර තිබෙනවා. හිස් විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා අවුරුදු 21ක් පුරා එකම සමාගමකට කිසිදු ප්‍රසම්පාදනයක් හෝ ටෙන්ඩර් කැඳවීමක් නැතිව අවස්ථාව ලබා දී ඇති බව විගණන වාර්තාව පෙන්වා දෙනවා. මෙම සමාගම එපික් ලෙසයි නම් කර ඇත්තේ කිසිදු ටෙන්ඩර් හෝ ප්‍රසම්පාදන නැතිව මෙම සමාගමට හිස් ගමන් බලපත්‍ර සඳහා ඇනුම් ලබා දී ඇත්තේද අවශ්‍යතාව ගැන කිසිදු අවබෝධයකින් තොරව බවයි විගණනයෙන් අනාවරණය වන්නේ. ඒ අනුව සැබෑ අවශ්‍යතාවට වඩා අඩු ප්‍රමාණයක් ඇනුම් කර තිබෙනවා. අද පවතින ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදයට මූලික හේතුවත් මේ බවයි විගණනයෙන් හෙළි වී ඇත්තේ. නියමිත කාලය තුළ අවශ්‍ය ප්‍රමාණයට හිස් ගමන් බලපත්‍ර ගෙන්වා ගැනීමට අපොහොසත්වීම නිසා ගුවන් භාණ්ඩ මගින් හිස් ගමන් බලපත්‍ර ගෙන්වා ගැනීමට අතිරේකව ඇමරිකානු ඩොලර් 33,672ක් හෙවත් රුපියල් කෝටියකට වැඩි මුදල් ප්‍රමාණයක් වැය කර තිබෙනවා. එසේම PT ගැට් ලොජිස්ටික්ස් ආයතනයට නැව් වන්දි ගාස්තු ලෙස රුපියල් 322,952ක් ගෙවා තිබෙනවා. මෙම අතිරේක මුදල වැය කර ඇති ආකාරයේද විගණනය මගින් හෙළිදරව් කර තිබෙනවා. එසේම ද්විත්ව ප්‍රවේශභාවයේ ලබා ගැනීම සඳහා වන ආයුධපත් ලියාපදිංචි කිරීමෙන් පසු මාණ්ඩලික නිලධාරියෙකු ඒවා පරීක්ෂා කර පද්ධතියට දත්ත ඇතුළත් කළ යුතුයි. එම තොරතුරු ඇතුළත් කිරීම සඳහා මාස 10 සිට මාස 14ක කාලයක් ගත වී තිබුණු අතර එම ආයුධපත්වලට අදාළ අඩුපාඩු හඳුනාගෙන ආයුධකරුවන්ට විද්‍යුත් පණිවිඩ එහෙමත් නැත්නම් ඊමේල් යවීමට කටයුතු කර තිබුණේ නැති බවද විගණන වාර්තාව පෙන්වා දෙනවා. බැලූ බැල්මට ආගමන විගමන දෙපාර්තමේන්තුව ගමන් බලපත්‍ර නිකුත් කිරීමට නොහැකි අම්බලමක් බවට පත්කිරීම සැලසුම් සහගතව සිදු කරනවාද යන සැකය පැන නගිනවා.
ඒ කාට හෝ විකුණා දැමීම බොහෝ වෙලාවට මෙහි මුඛ්‍ය පරමාර්ථය විය හැකි නිසයි. මෙම දුර්වල අකාර්යක්ෂම පාලකයන් පිළිබඳව වහාම නීතිය ක්‍රියාත්මක කිරීම ජනපතිගේ වගේම අර සැමට යුක්තියේ ඉටු කරන්න හදන ඇමතිගෙත් වගකීමක්. බොහෝ විට මේ පාලකයන්ගේද යටි අනුමැතිය ඇතිව මේ ආයතන ජනතාවට එපා කොට තම හිතවතුන්ට විකුණා දමන සැලැස්මක කොටසක් මේ වන විට ක්‍රියාත්මක වනවාද යන සැකය මේ සියලු කාරණා එක්ක පැන නගිනවා. ගමන් බලපත්‍ර ලබා දීමට අපොහොසත් මේ පාලකයන්ව මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් අධිකරණයටද රැගෙන යාමට ක්‍රියා කළ යුතු බව අද සඳහන් කරන්නට කැමැති. අගවිනිසුරු සහ කථානායක සාකච්ඡා කොට පොලිස්පතිවරයාගේ ප්‍රශ්නය විසඳාගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පතිවරයා ගැන තීන්දුව දීමට පෙර මැතිවරණ කොමිසමෙන් අසන්නට තිබූ බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. ඔහු මේ බව ප්‍රකාශ කළේ හෝමාගම පැවති ජන රැලියකට එක් වෙමිනොයි. එක්ව ජයගමු අපි හෝමාගම රැලිය පැවැත්තුනා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්. මං හිතන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ යුතුකමක් තිබුණා මැතිවරණ කොමිසමේ ඉස්සෙල්ලා මේක අහන්න. මොකද අපේ 106 වගන්ති යටතේ මැතිවරණ කොමිසමට පොලිසිය කට්ටිය තබා ගන්න පුළුවන් පොලිස්පතිතුමාගෙන් යන්න ඕන. ජ්‍යෙෂ්ඨ පොලිස් නියෝජ පොලිස්පතිතුමාගෙන් නෙමෙයි. මෙතන ඉන්න OIC මහත්තයා නෙමෙයි. පොලිස්පතිතුමාගෙන් යන්න ඕන. එතකොට පොලිස්පතිතුමෙක් නැත්තම් කොහොමද ඉල්ලන්නේ? ඉතින් මේ සුමානයක පොලිස්පතිගෙන් ඉල්ලන්න ඕනේ. පස්සේ ගිහින් ඉල්ලුවොත් ඒක කරන්න බැරි වෙනවා. ඒකට ඡන්දේ තියන්න බැරි වෙනවා. ඒ නිසා මේක වැදගත්. ඒ මං කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ මං කියක නොවෙන්න පුළුවන්. ශ්‍රේෂ්ඨාධිකරණ පළමුවේ යුතුකම උනේ මැතිවරණ කොමිසමෙන් මේක අහන්න. තීරණයක් දෙන්න ඉස්සෙල්ලා. පාර්ලිමේන්තුවේත් මූලික යුතුකම උනේ මැතිවරණ කොමිසමෙන් මේ කරුණු අහන්න. තීරණයක් දෙන්න ඇතුව ඉස්සෙල්ලා. දැන් ඒක නෙකරුවේ තමයි මේක විශාල ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන්නේ. මම කැමති නෑ මේ ඡන්දේ කල් දාන එකට. මම කැමති නෑ සැප්තැම්බර් 21 වෙනිදාට වඩා කාලෙක ඡන්දේ අදින්න. අපි ඡන්දේ තියන්න ඕනේ. මම කියන්නේ මේකට හොඳම එක කථානායකතුමයි අග්‍රවිනිශ්චයකාරතුමයි දෙන්න කතා කරලා මේ ප්‍රශ්නේ විසඳන්න. අපි නෙමෙයිනේ හැදුවේ. ඒ දෙන්න කතා කරලා මේක විසඳන්න ඕනේ. මම එකක් කියනවා සැප්තැම්බර් 21 වෙනිදා මැතිවරණ කොමිසමට ඡන්දේ තියන්න පුළුවන් විදියට මම වැඩ කරනවා කියලා ප්‍රකාශ කරමින්. රටේ නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පයින් ගැසූ සියලු දෙනාගේ ඉරණම තීරණය වන දිනය වැඩි අත්තක නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ පස්සර පැවති ජන හමුවකට එක් වෙමිනොයි. සමගී ජනබලවේගයේ බදුල්ල පස්සර බලමණ්ඩලය පැවැත්තුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්. අද රටේ තියෙන අරුම පුදුම ආණ්ඩුවක්. මේ ආණ්ඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ප්‍රතික්ෂේප කරන ආණ්ඩුවක්. රටේ ඉහළතම උසාවියේ තීන්දුව තීරණ නිගමන අනුගමනය කරන්නේ නැති ආණ්ඩුවක්. ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන්නු තීන්දුව ක්‍රියාත්මක නොකරනවායි කියන්නේ අද මේ රටේ ඉන්න අනුප්‍රාප්තික ජනාධිපතිවරයත් ඔහුගේ ක්ලාස්මේට් අගමැතිවරයා ප්‍රමුඛ කථානායකවරයා ප්‍රමුඛ ආණ්ඩු පාර්ශ්වයේ ඉන්න රට විනාශ කරපු හොර කණ්ඩායමත් රටේ නීතිය අමුඅමුවේ උල්ලංඝනය කරමින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අමුඅමුවේ උල්ලංඝනය කරමින් රටේ නීතියට පයින් ගහලා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පයින් ගහලා ඒගොල්ලෝ කියන නීතිය තමයි රටේ නීතිය. ජනාධිපති අගමැති කථානායක කියන නීතිය තමයි රටේ නීතිය. මම ඒගොල්ලන්ට කියන්න කැමතියි ඔබගේ ඉරණම තීන්දු කරන දවස අත ළඟයි. සැප්තැම්බර් මාසේ මේ රටේ ජනතාව යුක්තිය සාධාරණත්වය නීතිය රජ කරවන යුගය නිර්මාණය කරනකොට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරපු සියලුම දෙනාව නීතිය හමුවට එන්න සිද්ධ වෙනවයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ලෙඩ වුණ රට ගොඩනගන්න නම් අලුත් බෙහෙතක් අවශ්‍ය බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ මහරගම පැවති සමුළුවකට එක් වෙමිනොයි.
සමස්ත ලංකා හෙද සංගමේ ජාතික හෙද සමුළුව පැවැත්තුණා. ඒ ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ මූලිකත්වයෙන් මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී මේ රට ගොඩනැගීම සඳහා නව ඖෂධයක් අපේ රට අවශ්‍යයි. අපේ රට මේ තරම් ලෙඩවීමකට භාජනය කරයි. අපේ ජනතාව මේ තරම් දුක්ඛදායක තත්වයකට හෙළුවේ. අපේ ආර්ථිකය ලෙඩ ඇඳට තල්ලු කරයි. අපේ රටේ අපරාධ මත්ද්‍රව්‍ය වලින් ගහන වෙච්ච රාජ්‍යයක් නිර්මාණය වුණේ. අපේ රටේ නීතිය විධානය ආධිපත්‍ය කඩාවැටුණු රාජ්‍යයක් නිර්මාණය වුණේ. සෞඛ්‍ය සේවය එන්න එන්න කඩාවැටෙමින් තිබෙන්නේ. අධ්‍යාපනයේ එන්න එන්න කඩාවැටෙමින් තිබෙන්නේ වෛරසයක් හේතු කොටගෙන. ඒ වෛරසය ස්වභාවික නේද රෝගකාරක විසින් නිර්මාණය කළද වෛරසයක් නෙවෙයි. ඒ වෛරසයේ ප්‍රධානාංග දෙකක් තිබෙනවා. එකක් තමයි දේශපාලනයේ මත පැතුරුණු විනාශකාරී වෛරසයක් තිබෙනවා. වංචාව, දූෂණය, නාස්තිය, අපරාධ, අපරාධකරුවන් ආරක්ෂා කරන එක, නීතියට වඩා උඩින් ඉන්න එක, ජාතිවාදයේ වපුරන එක, මේ වගේ දේශපාලන ශාස්ත්‍රයේ වෛරසයක් තියෙනවා. මේ රට ගොඩනගන්න නම් අන්න ඔය දේශපාලන ශාස්ත්‍රයේ පැතිරලා තිබෙන වෛරසයට නිට්ටාවටම සුව කළ හැකි බේතක් ලබා දිය යුතුයි. ඒ වගේම ආර්ථික ශාස්ත්‍රයේ පැතුරුණු වෛරසයක් තිබෙනවා. ණය ගැනීම, නිෂ්පාදන ආයතන විකුණා දැමීම, දැක්මත් සහිත ආර්ථික මෙහෙයවීමට අසමත් වීම, මේ ආදී ප්‍රතිඵල විසින් වෛරසයක් නිර්මාණය වෙලා මොකද වෙලා තියෙන්නේ? නේද ආර්ථික මේක තමයි අපේ සමාජයත් අපේ රටත් විශාල කඩාවැටීම ලක් කරන්න හේතු වුණු වෛරස් දෙක. අපේ රටේ මේ කුණුණු ගඳ ගහන විනාශකාරී දේශපාලන සංස්කෘතිය නිට්ටාවටම සුව කරන නව දේශපාලන සංස්කෘතියක් ලංකාවේ අපි ඇති කරගන්න. ඒ සමගින් උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. අප යලි හමුවන්නේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්.